අවසරයි අරතුන් වහන්සේ, මේ වෛද්‍යවරුන් මේ නිර්දේශ කළ දෙන දරුවන්ට මේ පණු බේත් ලබා දීම පාපයක් වෙනවාද? ඒකෙන් මේ දැන් ඕක ඉතින් නවීන විද්‍යාවනේ. දැන් අපේ සිංහල හෙළ වෛද්‍ය විද්‍යාවේ අපි කළේ මොකද, අට කොළ වර්ගයක් තියෙනවා, බටකිරි ඉල්ලම් කොළ. එහෙම තියෙනවද ගල්? ඈ අල් තියෙනවා? දන්නේ නැහැ. ඈ දන්නේ නැහැ. නමුත් ඔය ගම්වල ඉස්සර හැම වත්තකමගේ ඔය කියන බටකිරිල්ලම් කොළ කියලා කොළ ගහක් තියෙනවා. අපේ වත්තෙත් අපිට හොඳට මතකයි, බටකිරිල්ලම් කොළ ගහක් තිබුණා. ටිකක් ලොකුයි ගහ. ඒකේ දළු ටිකක් කොළ ටිකක් අරගෙන අපේ අම්මලා සුමානෙකට දෙහෙකට දවසක් මේ මැල්ලුමක් හදලා මාළුවක් හදලා බටකිරිල්ලම් කොළ මාළුවක් දෙනවා. මොකද වෙන්නේ? අර සියලු සත්තු මේ අර ඇඟේ ශරීර කූඩ තියෙන පරපෝෂිතය පණුව නොය කොකු පණුව අරෝමේ ඒ අය ඔක්කොම ශරීරයෙන් ඉවත් වෙනවා, බැහැර කරන, ප්‍රහාණය කරන, ඉවත් කරන. දැන් අද කරන්නේ ඒ වෙනුවට මේ අර බේතක් දීලා ඒ සත්තු සම්මූල ඝාතනය කරනවා. ඒක බුද්ධ ධර්මයට ගැලපෙන දෙයක් නෙමෙයි. නමුත් එරබදු කොළ, බටකිරිල්ලම් කොළ ඒ වගේ ඒ කාලේ තිබුණා. මේ සිංහල වෛද්‍ය විද්‍යාවට අනුව හෙළ ක්‍රමයට අනුව ඒගොල්ලෝ මැරුවේ නෑ. ඒගොල්ලන් ඔක්කොම මේ ප්‍රහාණය කළ, ඉවත් කළ, අස් කළා ශරීරය. ඒක හොඳයි. සුවත් යනවා. අවසරයි රහත් වහන්ස, මේ පසුගිය 25 වෙනි ගිය මාසේ 25 වෙනිදා සවස 6ට මේ ප්‍රවෘත්තිවලට කිව්වා ආයතන 12ක් තහනම් කරන්න යනවා කියලා. මේ ඉතිහාසත් විකෘති කරනවලු, බුද්ධාගමත් විකෘති කරන ආයතන 12ක් තියෙන කියලා. ඉතින් ඇත්තටම මේක පිළිබඳව පොඩ්ඩක් එහෙනම් මොනවද ඉස්සෙල්ලම තහනම් කරන්න ඕනේ? එහෙනම් මොනවද ඉස්සෙල්ලම තහනම් කරන්න ඕනේ? මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කළා, මේ ඔය වඳින පුදනේ අදින පතන ක්‍රම ඇති කළා, නිවන වහලා මේ දෙව් මිනිස් සැප ලබා ගන්න බලාපොරොත්තු වෙන මේ මාර්ගය ඔය කියන ඒව තමයි තහනම් කරන්න ඕනේ. පුළුවන් නම් තහනම් කරන්න කියන්නේ. ඔව්. ඔය ප්‍රවෘත්ති කිව්වට ඔය සංනිවේදන මාර්ගවල කියන්නේ ධර්මයේ නෙමෙයි, අධර්මයේ සංනිවේදනය කරන්නේ. රාගයෙන් දේසයෙන් මොහෙන් නිවේදනය කිරීම තමයි සංනිවේදනය. ඒකනේ අපි වට බය වෙන්නෙත් නැහැ, බය වෙන්න අවශ්‍යත් නැහැ. අපි අපේ දහම ඔය සංනිවේදන මාර්ගවල මොනවා කිව්වත් අපිට ඔවා ශේෂයක්වත් අපි මේ කන්දක් කෙලවෙන්නේ නැහැ බල්ලෙන් පිටුවට. බල්ල ගුරුන එක තමයි සංනිවේදන මාර්ගයෙන් කරන්නේ. අපි කඳු වගේ ඉන්ද්‍රගීලයක්සේ නොසැලී නොබියව කටයුතු කරන. අවසරයි අරිහතුන් වහන්ස, මම අහලා තියෙනවා මේ විද්‍යාවෙන්, නවීන විද්‍යාවෙන් සොයාගෙන තියෙනවා කියලා. අපි නිර්මාංශ වෙන එකෙන් ගොඩක් අපේ ශාරීරියේ තියෙන ශුද්‍ර ජීවීන් ඒගොල්ලන් හොඳ ශුද්‍ර ජීවීන් බවට පත් වෙනවා කියන එක ගැන සහ එතකොට මේ තවත් එකක් අපි රාගදේශ මෝහ දුරු කරන්න දුරු කරන්නත් ඒ දෙයම නේද වෙන්නේ කියන එකත්. ඔව්. දැන් අපි කල්පනා කරන්න ඕන, අපි දැන් ඔය කුණු වෙච්ච මස් මාළුනේ කන්නේ ඈ. දැන් ඔවා සමහර විට අයිස් පෙට්ටි වල දාලා දැන් ඔය කුකුල් මස් කනවා නම් අවුරුද්දකට විතර මරපු කුකුලේ කොහේ හරි ෆ්‍රිජ් එකක දාලා ඩීප් ෆ්‍රීසර් එකට දාලා දැන් කනවා. මේ කුණු වෙච්ච මස් මාළු කන්නේ. ඉතින් ඔය කුණු වෙච්ච මස් මාළු කනවා වෙනුවට මේ අලුත් බොහොම නැවුම් පළතුරු එළවලු ධාන්‍ය වර්ග, ඇට වර්ග, අල වර්ග, මුල් වර්ග, ඕල වර්ග, ගෙඩි වර්ග ඔය තියෙන්නේ. ඕවා කන්නපායි. දැන් ලෝකේ ඉන්න අපිට අපේ රටේ ඉන්න ලොකුම සතා මොකාද? අලියා. අලියා මස් මාළු කනවද? නැහැ. මේ ලෝකේ ඉන්න වඩාත්ම ජව මත් සතා මොකද්ද? අශ්වබල්. අශ්වයා. අශ්වයා මස් මාළු කනවද? නෑ. ඉතින් ඒක නිසා දැන් ඔය මස් මාළු කන මිනිස්සු මේ කුණු වෙච්ච මැරිච්ච සත්තුන්ගේ මේ මස් මාළු තමන්ගේ ඇඟට දාගෙන මොකද්ද කරන්නේ? ඔය නොයෙකුත් බැක්ටීරියා, නොයෙකුත් ජාති එකතු කරගන්නවා. එහෙයි.
දැන් ඔය එලවලු වල පළතුරු වල ඇට ජාති මල් ජාති කට ජාති මේ වෙජිටේරියන් එහෙම මොකක්වත් නැහැ. එහෙම මොකක්වත් නැහැ. අනිත් ප්‍රශ්නේ තමයි සමා වෙලා ස්වාමීන් වහන්සේ මට සතර කමටහන් වඩන හැටි මේ මට පොඩක් පටලැලි සහිත තාම මට අවබෝධය නැහැ. තාම ඉතින් දාම මේ අද දේශනා දෙකයිනේ කිව්වේ. පොඩි උදාහරණකින් නෑ උදාහරණ ඔක්කොම කියලා මේ දවස් හතේම කියන්නේ සතර කමටහන් විග්‍රහ කරනවා විස්තර කරනවා ප්‍රායෝගිකව කරනවා. තාම මේ සතර හතිපට්ඨාන මහා සතර හතිපට්ඨාන සූත්‍රය තාම පටන් ගත්තේ නැහැ. කවද්ද පටන් ගන්නෙ? අද හවස. ඉතින් ඒකින්ද ඒක කියනකම් ඒක පියා දෙනකම් කොහොමද වඩන්නේ කියලා පොඩ්ඩක් ඉවසලා ඉන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දීර්ඝ ශ්‍රේවාංශයට. පොඩ්ඩක් ඉන්න තාම ඉවර නැහැනේ. දැන් මෙතෙක් කල් කිව්වේ මේ සතර කමටහන් වල තියෙන වැදගත්කම වටිනාකම. ඊට පස්සේ කියන්නේ මොකක් කොහොමද මේ සතර කමටහන් කරන්න බුදුහාමුදුරුවෝ කියා දුන්න පිළිවෙත මාර්ගයේ පහර. ඒව අහගන්න. ඊට පස්සේ ප්‍රතිඵල. ඒවත් කියනවා. ගෞරවනීය අරහතුන් වහන්සේ සතර කමඨන් වඩනකොට මෛත්‍රී භාවනාව කියන එක ක්‍රියාත්මක කරන්න කියලා කියනවා. එක අවස්ථාවක පරම මෛත්‍රිය පතුරවන්න කියලා කියනවා. මේ දෙක අතර කිසියම් සම්බන්ධයක් තියෙනවද? එකක්ද? ඔව් දැන් මෙත්තානුස්සතිය වඩනවා කියන්නේ මේ සතරකම් දහන් වල ප්‍රධානම එක. මෙත්තානුස්සතිය වැඩි යුත්තේ ඔබේ හිතේ මොන අදහසක් චේතනාවක් අරමුණක් ඇහැට කන්ට නාසයට දිවට කයට මනට ආවහමද? මෙත්තානුස්සතිය වැඩි යුත්තේ මොකක් අයින් කරන්නද මොකක් ඇතුළට ගන්නද? දැන් ඔබම කියන්නකෝ. මෙත්තානුස්සතිය වැඩි යුත්තේ නිකන් මේ උදේට හවසටද? නෑ. ඔබේ හිතට දවසේ පැය 24 තුල කොයි වෙලාවක හෝ තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවකින් හිත කළු වෙන්න ආවොත් කිරුටු වෙන්න ආවොත් අන්නේ ඒ අවස්ථාවේ තරහ පාන කරලා මෛත්‍රිය ආන කරන්න ඕන. අතුලාන්තයට හිතට ගන්න ඕන. සබ්බ පාන භූත හිතාය අනු දයානුකම්පාව කියලා සියලු සත්වයන් කෙරෙහි පරම මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරන්න ඕන. අවසරයි මේ පරම මෛත්‍රිය පතිරීමේදී පරම මෛත්‍රිය කියන්නේ අප්‍රමාණ චේතෝ විමුක්තිය. කෙලවරක් නැ සීමාවක් නැ සීමාවක් නැතුව කරන මෛත්‍රිය. ඒ කියන්නේ මේක පරම මෛත්‍රිය කියන එකේ තේරුම ඒක කෙලවරක් සීමාවක් නැතුවම කරනවා. සියලු සත්වයෝද මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමි ඵලයෙන් අනාගාමි ඵලයෙන් අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා කියලා ඒක පරම මෛත්‍රිය. ඉතින්දී අපි හඳුනේ මේ වෙලාවක් කලාවක් එකට නැද්ද? වෙලාවක් නැහැ. එතන වෙලාවක් නැහැ, කලාවක් නැහැ, තැනක් නැහැ, අවස්ථාවක් නැහැ. ඕනෙම තැනකදී ඕනෙම ඉරියව්වකදී ඕනෙම වැසිකිළියට ගැසීලියට ගියා කියමුකෝ ඔබ. වැසිකිළියදී කැතිකිළියදීත් මේ පරම මෛත්‍රිය පතුරවන්න පුළුවන්. ඔබ වාහනයක් කියලා වගේ යන්න කියමුකෝ පාරේ. වාහනේ පැත්තක නවත්තලා වාහනේ මෛත්‍රිය වඩන්න ඕනේ නැහැ. වාහනේ එළෝන ගමන්ම මෛත්‍රිය කරන්න පුළුවන්. අපි හිතමු ඔබ වාහනයක් කියලා වගේ යන්න දැන් පාරේ. තව වාහන මිනිස්සු එළවගෙන එනවා පාරේ 100,000 ගණක්. එක මිනිහෙක් ඔබ කොහොම හරි ටිකක් පාරේ ටිකක් හිමින් යනකොට එක මිනිහෙක් අදිශිකාරයෙක් ආව හෝන් එක දෙතුන් පාරක් ගැව්වා ඔබට අයින් වෙන්න. ඊට පස්සේ අයින් වුණේ නැහැ. එට්ටුවක් දාලා හැපෙන නොහැපෙන ගානට වෙට්ටුවක් දාලා මිනිහා ඉස්සර කළා. දැන් ඔබට බයකුත් හිතෙනවා තරහකුත් ආවා. මෙන්න මේ අවස්ථාවේ තමයි ඔබ ඒ පුද්ගලයාට පරම මෛත්‍රිය ආර මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවලා ඒ මිනිහටත් මොකක් හරි මට වඩා හදිස්සියක් ඇති ඒ මිනිහටත් යහපතක් වේවා සතක් වේවා ඒ පුද්ගලයාත් නිරුපද්දිතෝ ඒ පුද්ගලයාගේ ඒ ගමනාන්තයට යන්නට මගේ ආශිර්වාදය සත්‍යක්‍රියාව පතුරවමු. ඔන්න ඕකයි පරම මෛත්‍රිය. එතකොට මේ වාහනේ නවත්තන්න ඕනෙත් නැහැ. මේ කොහාටවත් යන්න ඕනෙත් නැහැ. මේ වාහනේ යන ගමන්ම වාහනේ එළවනවා
ඒ පුද්ගලයාට පරම මෛත්‍රියත් පැතුණා, තමන්ගේ හිත නිවා ගත්තා. ඒ මිනිහාගේ හිතටත් අපි දැන් බැරි වෙලාවත් අද කරන්නේ අර බැරි වෙලාවත් තමන්ට වෙට්ටුවක් දාලා ඉස්සර කරලා ගියා නම් ඕකට හොඳ වැඩක් කරන්න ඕනේ කියලා එල්වගෙන ගිහිල්ලා හප්පනවා, එක්ක ඉස්සර කරලා බනිනවා. ඕක කරල යුතු දෙයක්ද නෑ, ඕක නොකළ යුතු දෙයක්, එකට එක නොකළ යුතු. එක්ක අර පොලිස් කාර්යයකට කියනවා, එක්ක 119 ගන්නවා, මොනවා ඒවා නොකළ යුතු දේවා. ඒවන් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. නමුත් ඔබටත් යහපතක් වෙනවා, එම්නියටත් යහපතක් වෙනවා. ඒ පුද්ගලට පරම මෛත්‍රිය පැතුරුවා. අරහතුන් වහන්සේ, මම අද උදේ ධර්ම දේශනාව යහගෙන හිටියා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, වියාදිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, මේ පී අකුරින් තේරුම මට පැහැදිලි වුණා මදි. දැන් අපි ඕකේ එකක් ගම්මුකෝ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, වියාදිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා. දැන් මේක ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ කොහොමද? ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. හරිද ඕක? ඕක හරිද? මරණය දුකක්ද? අපි එකක් ගමුකෝ, අන්තිම එක මරණය. මරණම්පි, එහෙනම් මරණය දුකක් නම් අර ප්‍රභාකරන් මැරුව වෙලාවේ ඇයි මිනිස්සු පෙරහැරවල් ගියේ? ඇයි කිරිබත් කෑවේ? ඇයි රතිඤ්ඤ ගැහුවේ? ඇයි සතුටු වුණේ? මොකද ඔය බුදුහාමුදුරුව කියපු දේ? මේ අප්‍රිය මිනිහේ කාවද මැරුවේ? අප්‍රිය මිනිහේ බැරි වෙලාවත්. දැන් ඒක දැන් සිංහල මිනිස්සුන්ට ප්‍රභාකරන් අප්‍රියයි, දෙමළ මිනිස්සුන්ට ප්‍රියයි. එතකොට අර මේ අප්‍රිය නිසයි අපි අර රතිඤ්ඤ ගැහුවේ, කිරිබත් කෑවේ ඔක්කොම. අර ප්‍රිය නිසයි ඒ මිනිස්සු ඇඬුවේ. ඈ, දැන් මේ ප්‍රියාප්‍රියයි මිනිස්සු ගාව තියෙන දෙක, වැරදි දෙක, තේරුණාද? එතකොට මේ සතුටු වෙලා කිරිබත් කෑවේ අප්‍රිය මිනිහා මැරිච්ච නිසා. අර තවත් මිනිස්සු කොටසක් තමන්ගේ ප්‍රිය මිනිහා, තමන්ගේ සමහර විටක ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලන්ට විමුක්තියක් මොකක් හරි යහපතක් වෙනවා, ඒ නිසා තමන්ට ප්‍රිය මිනිහා මැරුවාම මගේට අර ප්‍රිය මිනිහා මැරුව නිසයි මට දුකාව. තේරුණාද? එතකොට මේ මිනිස්සු ගාව තියෙන බොහොම කෙටි අදහසක්, මිම්මක්, කෝදුවක් මේ ප්‍රිය අප්‍රිය දෙකම වැරදි. දෙකෙන්ම මිදී නිදහස් වෙන්න ඕන. පරිඤ්ඤාතං පරිඤ්ඤෙය පරිඤ්ඤාතං, පිරි අපිරි දෙකම සිඳ නිදහස් වෙන්න ඕන. සෝතාපන්න ඵලයේදී වෙන්නේ මොකද? ඔය පරිඤ්ඤාතං පරිඤ්ඤෙය පරිඤ්ඤාතංති, ඒ වගේම මේ ප්‍රිය අප්‍රිය දෙකම, පහතබ්බංච පහීනම් පහියායන්ති, භාවේ තබ්බංච භාවිතම් භාවිතාතන්ති, සබ්බිකාතං සච්චිකා තබ්බංච සච්චින් කරොන්ති. ඔය කියන්නේ මොකද්ද? මේ ප්‍රිය අප්‍රිය දෙකෙන්ම මිදී නිදහස් වෙනවා. භාවිතා කළ යුතු දේ අර රතරකමටහන් භාවිතා කරනවා. අර නිච්ච දේ සුඛ දේ අත්ථ දේ ගන්න එමෙ මිදී නිදහස් වෙනවා. ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රය, එහෙම නැත්නම් සච්චිවිභංග සූත්‍රය, මහා සතරාතිපට්ඨාන සූත්‍රය ඔක්කොම තියෙන්නේ මේ බුද්ධ දේශනාවේ. මේ ප්‍රියාප්‍රිය දෙක තමයි මිනිසුන්ගේ ඔය සියලු දුක්වලට හේතුව. සුපත්තේ පංච උපාදානස්කන්ධයටම හේතුව සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේක ප්‍රියණු අටක් තියෙනවා උතන. ඔය දුක්ඛාර සත්‍ය විග්‍රහ කරපු එකේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, පියේහි විප්‍රයෝගෝ, අපියේහි සම්පයෝගෝ, යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛා අටයි. මේ පියණු අටේ කියන්නේ ප්‍රිය අප්‍රිය දෙක. තේරුණා? නැතුව මේ බුදුහාමුදුරුව එහෙම මේ දුක ගැන කිව්වේ නැහැ. ඔතන දුකට හේතුව කිව්වේ. දුකට හේතුව මොකද්ද? තමන්ගේ හිතේ ඇති වෙන ප්‍රිය බව අප්‍රිය බව. ඒකයි තේරුම් ගත යුත්තේ.
දැන් බුද්ධාගමේ ඔය ධර්ම දේශනාවක් කරනකොට මොකද කියන්නේ? ඔය ගැන කියන්නේ ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අමු අමුවේ මරණ. අමු අමුවේ විකුත්ති කරන. ඈ ත්‍රිපිටකේ පරිවර්තනය කළා තියෙන්නේම ජාති විදුක්කා ජරා විදුක්කා පියනුවට කපලා අයින් කළා. ඔය ධර්මේ නෑ. ඔය විකුත්ති. එහෙමයි. හොඳයි එහෙනම් දැන් අපේ විලාප